සුබම සුබ දවසක් වෙනට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමින්. මං කැමති අද දවසේදී ඔබව අරගෙන යන්නට ශුදෝ මතේතුමාගේ සුවිශේෂයේ 18 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තිය ඉඳලා මේ 15 වෙනි වගන්තිය තුල මං හිතන්නේ දවස් ගණනාවක් මෙනෙහි කරන්නට පුළුවන් දේවල් තමයි මේ වගන්තිය තුල සඳහන් වෙන්නේ, අනාවරණය වෙන්නේ. ඇත්තටම අපේ ජීවිතයට පුදුමාකාර කැටලොග් එකක් මේ බයිබලයේ කියන එක. අපේ ජීවිතේ හැම ප්‍රශ්නයකටම උත්තර තියෙනවා. හැම විෂය ධාරාවක්ම මේ බයිබලය තුල අඩංගු වෙලා තියෙනවා. විද්‍යාවද, මනෝවිද්‍යාවද, සමාජ අධ්‍යයනයේද, පරිසරයේද, සම්බන්ධතා ගැනද, ඕනම දෙයක් ගත්තොත්, ඕනම විෂය ධාරාවක් ගත්තොත්, ඒ හැම විෂය ධාරාවකම කන්ටෙන්ට් එක තියෙනවා මෙන්න මේ බයිබලය කියලා තමයි මට හැඟෙන්නේ. ඉතින් අපි මොනතරම් වාසනාවන්තද එවැනි බයිබලයක් අපේ ජීවිතයට තුරුළු කරගෙන ඒකේ වචන අපේ ජීවිතය පෙරදරි කරගෙන ජීවත් වෙන්න ලැබීම. ඉතින් අපි යමු. එහෙමනම් මේ 15 වෙනි පරිච්ඡේද 18 15 වෙනි වගන්තිය ආරම්භ කරන්නේ ස්වාමින් වහන්සේ මෙහෙමයි, ඔබගේ කියලා කියන වචනේ තුල. ඔබගේ, ඔබගේ කියලා කියන්නේ ඒ වගේම අපි දන්නවා මේ ශුද්ධෝ බයිබලයේ පුරාවටම හරි ලස්සනට ශුද්ධෝ ස්වාමින් වහන්සේ අනාවරණය වෙන ආකාරය, හරි පෞද්ගලික අනාවරණයක් සිදු වෙන්නේ. ඔබගේ කියලා කියද්දී මගේ ඔබ මම ඔබේගේ, ඔබගේමයි මම, ඔබේ දෙවියන් දෙවිදානෝ, මෙන්න මේ ආකාරයට මම ඔබ කියලා කියන මේ වචනය හරියට සඳහන් වෙනවා ශුද්ධෝ බයිබලයේ පුරාවටම. ඉතින් මෙන්න මෙතනදී නැවත වතාවක් හරි පෞද්ගලික ඔබගේ කියලා කියද්දී එන්නේ ඒ වචනය තුල හරි පුදුමාකාර හරි ලස්සන දෙයක් තියෙනවා. ඒ තමයි සම්බන්ධතාවය කියලා කියන එක. There is a relationship. මෙන්න මෙතන there is the concept of relationship. මෙතන ස්වාමින් වහන්සේත් මමත් අතර ඒ තියෙන ගනුදෙනුව. ඒ ගනුදෙනුව අනිවාර්යයෙන්ම සම්බන්ධතාවයක්ම පමණයි. ඉතින් එහෙමනම් මෙන්න මේ සම්බන්ධතාවය තුල හරි ලස්සන දෙයක් අනාවරණය වෙනවා. ඕනම සම්බන්ධතාවයක් තුල අනාවරණය වෙන දේ තමයි එහෙමනම් අයිතිවාසිකම කියලා කියන එක. මයින් ස්වාම පුරුෂය භාර්යාව ගත්තොත් කතා බහ කිරීම තුල, ගනුදෙනු කිරීම තුල, ඒ හැම දෙයක්ම තුල අනාවරණය වෙන you are mine කියලා කියන එක පරිහරණය කිරීම තුල, ඕනම දෙයක් ඇඩ්වයිස් එකක් දීම තුල you are mine ඔබ මගේමයි කියලා කියන ඒ සම්බන්ධතාවය අයිතිවාසිකම තමයි අනාවරණය වෙන්නේ. ඉතින් මෙතනදී අනාවරණය වෙන්නේ දෙවියන් එක්ක තියෙන ඒ දෙවියනුයි මමයි අතර තියෙන ඒ සම්බන්ධතාවය තුළ දෙවියෝ මට ප්‍රකාශ කරනවා you are mine එහෙමද yours කියලා හැකල කතා කරද්දී ඔබගේ කියලා උන්වහන්සේ මාය අතර තියෙන ඒ අයිතිවාසිකම, උන්වහන්සේට මාන් සම්බන්ධව තියෙන ඒ අයිතිවාසිකම තමයි හරි ලස්සනට අනාවරණය වෙන්නේ. ඉතින් අද දවසේදී ඔබට නැවතිලා හිතන්න පුළුවන්ද දේව සම්බන්ධතාවය? yes of course. එතනට ඔබට යන්නට මොකද අපි මේ ලෝකයේ දකින්න දෙවියෝ අපේ දෙමව්පියෝ කියලා කියනවා. ඒතර දෙමව්පියයි ඔබයි අතර, දෙමව්පියනේ ඔබයි අතර තියෙන ඒ අයිතිවාසිකම, ඒ සම්බන්ධතාවය. දරුවෝයි දෙමව්පියන් අතර තියෙන ඒ අයිතිවාසිකම. ඒ වගේම තමයි මෙන්න මේ සම්බන්ධතාව, ඕනම සම්බන්ධතාවය, ආදර සම්බන්ධතාවය ඇතුළ මේ හැම දෙයක් තුළම අනාවරණය වෙන දෙයක් තමයි අයිතිවාසිකම කියන එක. මගේ කියලා කියන එක, you are mine කියලා කියන එක. එහෙම දැනෙනකොට හදවතට ඔබ මගේ කියලා, ඔබ හැමෝම මගේ, ඔබ මගේ කියලා ඒ හැඟෙන හැඟීම හරි බලගතුයි. ඔන්න ඒ හැඟීම අපේ ආත්මය තුළ, අපේ ජීවිතය තුළ නිර්මාණය කරන පුදුමාකාර ශක්තියක්, පුදුමාකාර එනර්ජි එකක්, පුදුමාකාර ජීවයක්, බලයක්. මෙන්න මේ ජීවිතයට පුළුවන්, මේ බලයට පුළුවන් අපිව ජීවත් කරවන්නට. ඉතින් එහෙමනම් එවැනි බැඳීමක්, අයිතිවාසිකමක් ඇති බැඳීමක් තුළ අපේ ජීවිතේ පන්නරය කරගෙන, ශක්තිය කරගෙන, ජීවේ කරගෙන අපේ ජීවිතේ මෙහෙවන්නට ස්වාමීන් වහන්සේ ඉස්සලා මෙහෙමනම් අපිට ආරාධනා කරනවා. එහෙනම් ඔබ ස්වාමින් වහන්සේගේමයි, ඔබ උන්වහන්සේගේ, උන්වහන්සේට ඔබ වයිති. ඒ අයිතිකම තුළ අපි නම් දෙවියන් තුළ අද දවස ගත කරමු. රත්තරන් අම්විතාත්තේ දුවේපදී ඔබට සුබම සුබ දවසක්. ජේසුගෙන් පිහිටයි.